ఇట్లా ఇన్నో మరియా పురు సుందర తనగ నా దిగు మేరు ఏమనేట్రం మేతన సతురు దోగిర పదునో වන්නදීමේදී වඩාත්ම චමත්කාර දර්ශන මාවක් පාන ලංකාවේ ජලාශ අතරට නාත්‍යජුව ජලාශයත් එක් කරන්න පුළුවන්. කදම්බ නදිය එහෙමත් නැත්නම් වර්තමානයේ හඳුන්වන මල්බතෝය හරහා වේල්ලක් ඉදි කරමින් නිමවා ඇති නාත්‍යජුව වැහේ ඉතිහාසයේ පිළිවද මතිමතාන්තර ගොඩක් තියෙනවා. ජේ.එච්. විල්සන් නම් බ්‍රිතාන්‍ය ඉංජිනේරයාගේ සටහනකට අනුව කිස්තු වර්ෂ 853 886 කාල සීමාව තුළ රජකම් කළ දෙවන සේන රජතුමාගේ පාලන සමයේ දූවක් විදියටත් හෙන්රි පාකර් මහතාගේ මතයට අනුව එය මහසෙන් රජතුමා ඉදි කළ මහා දාරගල්ල වැව විදියටත් නම් වෙලා තියෙනවා. තවද දෙවන මොග්ගල්ලාන රජ සමයේ ඉදි කර පට්ට පාසාන වාපී වැව ඉදි හැකියයි තවත් යෝජනාවක් තියෙනවා. දාසු සේන රජ සමයේ ඉදි කළ නන්දි වාපී වැව මෙහි හැකියයි තවත් මතයක්. ඒට හේතුව වී ඇත්තේ නන්දි යන්නේ අදහස තේරුම දෙන සතුට සඳහා වෙන් කළ දූපත් කීපයක් අතීතයේදී වැව මැද තුල පිහිටා තිබීම. සම්පූර්ණයෙන්ම අභයයට පාත්ලා තිබූ නාචිදුව ව්‍යාපාරයට වර්ෂ 1880 සිට මධ්‍යම වාරිමාර්ග මණ්ඩලයේ අවධානය යොමු වුණා. එහෙත් ඒ පිළිබඳව පූර්ණ මිනුම් කටයුතු අවසන් කර රජයේ ප්‍රතිපාදන වෙන් කිරීමක් සිදු වී වර්ෂ 1900 දී පමණ. ජලාශය හා වාරිමාර්ග පද්ධතිය ඉදිකිරීම වර්ෂ 1940 දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති අතර ඒ නිම කරන ලද්දේ වර්ෂ 1914 දී. තිසෑවැව දක්වා ජලය ගෙන ගිය කලාවැව යෝද ඇල මගින් අමතර ජලය 1969 වර්ෂයේදී ලබා දීමෙන් ජල හිඟීම් පීඩා විඳි ගුයි ජනපදයකට විශාල සහනයක් වුණා. අක්කරඩි 46,000 පමණ ජල ගරුඩා කළ හැකි වත්මන් ජලාශය අක්කර 4400 භූමි ප්‍රමාණයක් වටා පැතිරලා තියෙනවා. ප්‍රතිලාභ ලබන ඉඩම් ප්‍රමාණය අක්කර 7000ක් පමණ වන අතර ජලාශය ආශ්‍රිතව සිදු කරන මත්ස්‍ය කර්මාන්තයෙන් දිවි රැක ගන්නා පවුල් විශාර සංඛ්‍යාවක් ඒ අතර සිටිනවා. වර්ෂ 1957 දී ඇති වූ මහා ගංවතුරේදී වැව්බම්ම බිදී ගිය අතර එයට හේතුව වූයේ ඉහත්තෑවේ පිහිටි මාන්න කට්ටිය ඒරුවව හා එල්ලංගා පද්ධති කීපයක් බිදියාම නිසා එක් වූ ජලකඳ බැම්මට දරාගත නොහැකි වීමයි. කෙසේ නමුත් වර්ෂ 1958 අවසාන වන විට ජලාශය නැවත යථාතත්වයට ගෙන ඒමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුණා. දෙස් විදෙස් සංචාරකයන් රැසකගේ ආකර්ෂණය දිනාගත් ඓතිහාසික මෙන්ම පෞරාණික වටිනාකම් රාශියකට හිමිකම් කියන නාට්‍ය දූ ජලාශය රැක ගැනීම අප සියලු දෙනාගේම යුතුකමක් වෙනවා.